කීප දවසක් වේවා ආදරම් මෙතත්ෙකුත් හිතුවේ. සමහර වෙලාවට සමහර අය කියනවා මම නම් මේ දවස්වල ආදරයක් හොයනවා හොයනවා තාම හම්බුන්නේ නැහනේ. ඒතර මේ ආදරය කියන දේ හැමතැනම හෙව්වත් හම්බ වෙයිද? ආදරය කියන දේ හැමතැනම හෙව්වත් හම්බෙන්නේ නැහැ. මොකද ඒක තියෙන්නේ ඔබ තුල. ආදරය තියෙන්නේ මා තුල. ඒක තමයි සාමය, ඒක තමයි සතුට. මේ ආදරය කියන දේ සතුටක්. එතකොට මේක දැන් මේ අපි හොයාගෙන ගිහිල්ලා කියනවා නේ මට කවදා හරි සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කෙනෙක්ට නේ ආදරය කරන්න මට පුළුවන් වෙන්නට ඕනේ. නේ මට සාමයෙන් ඉන්න ඕනනේ. ඒ නිසා තමයි මේ ආදරය මම හොයාගෙන යන්නේ. ඒතුර රත්නම් මේ තත්පිතෙද්දුවේ මේ ආදරය කියන දේ ඔබ තුල නම් තියෙන්නේ. ඔබ තුල තියෙන ආදරය ඔබ භුක්ති විඳින්නේ නැත්නම් මේ සතුට ඒ සාමය භුක්ති විඳින්නේ නැත්නම් ඔබ මුළු ලෝකේ වටේම ඇවිදලා ගිහිල්ලා ආදරයේ හෙව්වත් ඔබට හම්බ වෙන්නේ නැහැ. මොකද ඔබ ආදරයට ලන්සුවක් තියෙන. ඔබ කියනවා මේ දේවල් තිබුණොත් තමයි මෙතන ආදරය කියන දේ ඇත්තක් වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් ඒ ආදරය කියලා අත්තක් කියලා අරගෙන ආපු පුද්ගලයෝ අරගෙන ආපු දේවල් ටික දවසක් තියාගෙන ඉන්නකොට කියනවා අනේ ඇත්තටම මම රැවටිලානේ. එතන ආදරයක් නැහැනේ. එතකොට දැන් මේ ආදරේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ නේ ඔබට ඔබ ළඟ තිබිච්ච සතුට කියන දේ ඔබ ළඟ තියෙන සාමය කියන දේ නැති කරගන්න නම් එදාට ඔබට තේරෙනවා අනේ ඒ කිසිම දෙයකින් මට පළක් නැහෙනි කියලා. එහෙනම් ඔබ තුල තියෙන ආදරය වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා සාමය කියන දේ දෝර ගලන්න සලස්සන්න. සතුට කියන දේ දෝර ගලන්න සලස්සන්න. ඒ සතුට කියන දේ සාමය කියන දේ දෝර ගලන්න සලස්සපු ගමන් මොකද වෙන්නේ? ඔබගේ ජීවිතෙන් අර පිරිලා ඉතිරිලා යන සතුට ජමතවතාවක් හැම කෙනෙක් ගාවටම යනකොට ඒ සතුට කියන මාවත දිගියේ තමයි ඒ හැම දෙනෙක්ම සාමය කියන මාවත දිගියේ තමයි ඔබේ ජීවිතය ඇතුළට ආයෙත් එන්නේ. එදාට ඔබ ළඟ තියෙන ඒ සතුටයි ආදරයයි සාමයයි කියන පාත් එක ඔබ දිගහැරලා තියෙනවා. ඒක දිගියේ තමයි ඒගොල්ලොත් එන්නේ. එතකොට ඔබට අසතුටක් එන්නේ නැහැ. ඔබට අසමාදානයක් ඇති වෙන්නේ නැහැ. ඉනිසක් ගොඩක් වෙලාවට ආදරය අසමාදානයේ බවට පත් වෙන්නේ ආදරය මේ අසතුට බවට පත් වෙන්නේ ඔබ ළඟ තිබෙන ඒ ආදරයයි සාමයයි ඔබ භුක්ති විඳින්නේ නැත්තම් විතරයි. එහෙනම් ඔබට ආරාධනා කරනවා ඔබ තුල තියෙන සාමයත් ආදරයත් අද දවසේ ජීවමාන කරගන්න. චිස් විදයි.